පසුගේ නොම්බර් මස තිස්වනදින හා දෙෙසැම්බර් මස පස්වනදින සුකෝප බෝගී සංචාරක නෞකා මගින් මෙරටට පැමිණි විදේශය සංචාරකින් නිසා වනජීීධපර්තමේන්තුවටවාර්තාගත ආදායමක් හිමිවති බෙනවා. පසුගේ නොඇම්බර් මස තිස්වනදින මෙරටට පැමිණි සංචාරක නෞකාව සිටි විදේශකයින් පන්සිය පනස් එක් දෙෙනකු ජාල වනොත්‍යානේ නරවාතිබනාා ඒ සඳහා වාහන එකේදහයක් යොදාගත්බව වනචී විද්‍යපාර්තමේන්තු පවසනවා ඒය අනුව එදින තුළ වන වි දෙපර්තිමේන්තුව රපල් හැට දෙ ලක්ෂ දහනම දහසකට අසන්න මුදලක ආදායමක් ලබාතිබෙනවා. මෙ අතර දෙෙම්බර් මස පස්වනදින මෙරටට පැමිණි සංචෝරක නෞකාවෙ සිටි විදේශකයින් අසු හයදෙනකු වාහන දහටකින් ගොස්න් ජාල වනෝත්‍යනය නරමාාතිබනා. එදින තුළ වනජීවි දෙපර්ත්මේන්තුවල අද ආදායම රුපියල් නවලක්ෂ අසුවෙක් දහසකට ආසන්න මුදලක් වනවා. එය අනුව මෙම දෙදින තුළ වනජීවි දෙපාර්තිමේන්තුවල්ල අද සමස්ථාදායම රුපියල් හැත්ත දෙලක්‍ෂයකට ආසන්න මුදලක් වනවා. සේ දිරේදී ාල නොද්‍යානය නැබීම සඳහා පැමිණෙන විදේශය සංචාරකීන්ට, ප්‍රවේශපත් නිකුත් කරන කවුලු වැඩි ප්‍රමාණයක් ්‍යවෘත්ධ කර තපන ලෙස අමධ්‍ය මහින්ද අමර වඩ, වනචී විද්‍ය පාර්තිමේන්තුවට උප දෙස් ලබාදීති පෙනවා.